ව්‍යාපාරික දිනේෂ් ෂෆ්ටර් මහතා මරණයට පත්වීමේ සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය මහත්මියගේ නිලකාමරයේ පැවති අවස්ථාවේ මියගිය ෂෆ්ටර්ගේ බිරිඳ සහ බොරල කනත්තේ ඔහු සිටියදී සොයාගනු ලැබූ විධායක නිලධාරියාගෙන් සාක්ෂි සටහන් කර ගැනුණා. මෙම පරීක්ෂණය මුලින්ම විවෘත අධිකරණයේ කැඳ වූ අතර මහේස්ත්‍රාත්වරිය එහිදී සඳහන් කළේ මරණකරුගේ පාර්ශ්වයෙන් කරන ලද ඉල්ලීමක් අනුව සාක්ෂි සටහන් කර ගැනීම තම නිල මැදිරියේ සිදු කරන බවයි. ඒ අනුව ෂාෆ්ටර් මහතාගේ බිරිඳ වන ටානි ෂාෆ්ටර්ගෙන් හා ඔහුගේ සමාගමක අධ්‍යක්ෂ දොරයක් දරන ක්‍රිෂ් පෙරේරාගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු කෙරුණා. පැය දෙකකට ආසන්න කාලයක් එහිදී ප්‍රකාශ සටහන් කරගත් අතර ඒ ආවරණය කිරීමට මාධ්‍යවේදීන්ට අවස්ථාව හිමි වුණේ නැහැ. වැඩිදුර සාක්ෂි විභාගය ජනවාරි 10 වනදා තෙක් මෙහිදී කල් තැබුණා. ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් පසුගිය දෙසැම්බර් 15 වනදා බොරැල්ල කනත්ත තුළදී අත්පා ගැටගසා මෝටර් රථයක් තුළ සිටියදී ඔහුගේ සමාගමක විධායක අධ්‍යක්ෂවරයෙකු වන ක්‍රිෂ් පෙරේරා විසින් සොයාගනු ලැබ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණා. එහිදී ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළත් දිවි බේරා ගැනීමට හැකි වුණේ නැහැ. මේ වන විට මනුෂ්‍ය ඝාතන හා සමූහ මංකොල්ල කැම්ප් කොට්ටාසේ ඇතුළු පාර්ශ්ව කිහිපයක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වුවත් විමර්ශන නිලධාරීන් මේ වන තෙක් කිසිවකුත් අත්අඩංගුවටගෙන නැහැ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.